අපි කවුරුත් කැමති ලස්සන පිරිපුන් දිග කොණ්ඩයකට. හැබැයි එහෙම කොණ්ඩයක් නැති අය ඉස්සර කාලේ භාවිතා කළ හවරිය කියලා දෙයක්. නමුත් ස්වභාවික කොණ්ඩේ සහ හවරිය ඕන වෙලාවක වෙන් කරලා අඳුර ගන්න හරිම ලේසි. මේ නිසාම අදවන විට අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන හෙයා එක්ස්ටෙන්ෂන් කලාව හවරිය විසි කරලා දාන්න කාලේ අරගෙන ඇවිත්. මොකද්ද මේ හෙයා එක්ස්ටෙන්ෂන් කියන්නේ? හෙයා එක්ස්ටෙන්ෂන් එකක් හිසකෙස් අඩු අයට වගේම හිසකෙස් කෙටි අයට ඉතා කෙටි කලකින් කෙස් කලඹ දිගින් සහ ප්‍රමාණයෙන් වැඩි කරගන්න භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව හිස් කබල පෑදිලා තියෙන අයටත් මේ ක්‍රමය අත්දහා බලන්න පුළුවන්. මේකට ගෑනු පිරිමි ભેදයක් නැහැ. දිගින් සහ ප්‍රමාණයෙන් වැඩි කරගන්න විතරක් නෙවෙයි, Tamanට කැමති වර්ණයකින් උනත් එක්ස්ටෙන්ෂන් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. හෙයා එක්ස්ටෙන්ෂන් එකක් කරනවා නම් මුලින්ම දැනගන්න ඕන Tamanගේ ස්වභාවික කෙස් කලඹට ගැළපෙන එක්ස්ටෙන්ෂන් එකක් තෝරගන්න. Tamanගේ කොණ්ඩෙට ගැළපෙන එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් තියෙන එක්ස්ටෙන්ෂන් එකේ විදිහට තමන්ගේ ස්වභාවික කොණ්ඩෙ සකසා ගන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ බැලූ බැල්මට ස්වභාවික හිසකෙස් සහ එක්ස්ටෙන්ෂන් එක වෙන වෙනම පේන එක. ඒ නිසා එක්ස්ටෙන්ෂන් එක කරන්න කලින් රූපලාවන්‍ය ශිල්පියා සමග ඒ ගැන හොඳින් සාකච්ඡා කළ යුතුයි. හෙයා එක්ස්ටෙන්ෂන් එකක් කළාම කොණ්ඩෙට කිසිම මෝස්තරයක් දාන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වෙනදා වගේම කොණ්ඩෙ හොඳට පීරන්න පොනිටේල් එකක් හෝ ඕනෑම කොණ්ඩ මෝස්තරයක් දාන්න ඔයා පුළුවන්. ඒ වගේම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්නත් අපහසුතාවයක් නැහැ. මාස දෙකක් තුනක් විතර යද්දී එක්ස්ටෙන්ෂන් එක කරපු තැන කොණ්ඩය අඟල් දෙකක් විතර දිගට වැවෙන්න ගන්නවා. එතකොට එක්ස්ටෙන්ෂන් එක ටික ටික පහළට එනවා. ඒ නිසා ආයෙත් රීෆික්ස් කරන්න ඕන. ඒ වගේම එක්ස්ටෙන්ෂන් එක වසර ගණනාවක් ඔයාගේ ස්වභාවික කොණ්ඩේ වගේම පවත්වාගෙන යන්නත් පුළුවන්.